ඔබතුමා ආරම්භ කරපු මේ ව්‍යාපාරය සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලා මුලින්ම ස්තුතිය පුදන්න ඕනේ අපිට ලැබුණ අනුශාසනා ඒ වගේම අවවාද ගැන. මම හිතන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ කතා කරුවා මම හිතන්නේ වහන්සේලා හැමදෙනාම වගේ කිව්වේ මේ සමගිය ගැන ජාතින් එකතු කරන එක ගැන. ඒක තමයි අපි උනන්දු වෙලා තියෙන්නේ ඒකට මූලිකත්වයක් දෙන්න හැම පැත්තෙම. ඒ කියන්නේ මට පේන විදිහට අපේ සමාජ බෙදීම් තියෙන්නේ ಜಾති විතරක් නෙමෙයි. පක්ෂ බෙදීම් තියෙනවා, කුල බෙදීම් තියෙනවා, ඒ වගේම පන්ති බෙදීම් තියෙනවා, දැන් නාගරික සහ ගැමි බෙදීම් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක ඔක්කොම එකතු කරන සංකල්පයක් තමයි අපිට අවශ්‍ය. හැබැයි එන්න එන්න අපි බෙදීම තමයි වෙන්නේ. වංශය කිව්වා වගේ වංශලා කිව්වා වගේ මේ ಜಾති බෙදීම අපිට මූලික අපි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා එතන අදහස් වල. මම හිතන්නේ ඒක මේ මම හිතන්නේ වචනයෙන් නෙමෙයි ඒක අපේ ක්‍රියාමාර්ගයෙන් තමයි අන්තිමට ඔප්පු කරන්න තියෙන්නේ. මට නම් පේන විදිහට විශාල දේවල් කරන්න අවශ්‍යත් නැහැ. අවංකව අපිට මේක කරන්න පුළුවන් නම් ප්‍රායෝගික ලෙස පෙනුන දේවල් තමයි මම ඉදිරිපත් කරුවේ. මොකද මමත් පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 9ක් ඉඳලා තියෙනවා. ලබන අවුරුද්දේ අවුරුදු 10ක් ඉතින් ඒක කෙටි කාලයක් නෙමෙයි. ඒ කාලය තුල මට පෙනුන පැහැදිලිව අපිට බැරි නම් එකතු වෙලා වෙනසක් කරන්න අපිටත් මේ වැඩේ කළා අපිට ගමනක් නැහැ කියලා. ඉතින් මගේ උනන්දුව තිබුණේ එතන තමයි. ඉතින් ඔබ වහන්සේලා මේක ඒ අනුශාසනාව සම්පූර්ණයෙන්ම මම පිළිගන්නවා. ඒක අපි ප්‍රයත්න කරන්නත් බලන්න. අපි මේක ආරම්භයක්. මොකෝ මහින්ද චින්තන රාමුව තුල මම හිතන්නේ සෑහෙන දැක්මක් අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. මේ ගැමි පරිසරයට සහ අපේ ගම්වල තියෙන ප්‍රශ්න වලටත්, කෘෂිකර්මයට තියෙන ප්‍රශ්න, දීවර අංකයට තියෙන ප්‍රශ්න. ඉතින් අපි බැලුවේ අපි හැම දෙයක්ම කරන්න හදන්නේ නැතුව මේ ප්‍රධාන මාතෘකාවලින් පටන් අරගෙන ප්‍රායෝගික ලෙස ඉදිරියට යන ගමන් අපිට අනික් දේවල් දිහා බලන්නත් පුළුවන් කියලා. හැබැයි මේකේ අපේ උනන්දුව තියෙන්නේ මේක කෙටි අර දේශපාලන මේ ඡන්දකට කරන ව්‍යායාමයක් නෙමෙයි මේක. ඒ විශ්වාසය දෙන්නත් ඕනේ. ඒක තමයි මෙතන අපි අර අදහස් ඉදිරිපත් කරනකොට සමහරක් දේවල් කෙනින්ම අපි කියලා තියෙනවා මේ මේ මේවා කරන්න යනවායි කියලා. ඒතොර අපේ 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 අවංකභාවය ඒකෙන් පෙනෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක වෙනුවෙන් අපිට පෙනී සිටින්න මේ උනන්දු වෙනවා. ඒ වගේම මේ අපේ අදහස තියෙන්නේ බලවේගයක් නිර්මාණය කරන්න. සමාජ සිවිල් බලවේගයක් අපි හුඟක් මේක තුළ කතා කරලා තියෙනවා මේ සිවිල් සංවිධාන ගැන, සිවිල් බලවේග ගැන. ඒතොර ඒ කොටස් මේ බලවේගයක් හැටියට මේක අපිවත් අල්ලු කරන්න ඕනේ. මොකද දැන් අපි වුණත් පත් වුණාට පස්සේ සමහර වෙලාවට මේ වලින් ඈත් වෙනවා. ඒක මනුස්ස ස්වභාවය. ඉතින් මේ වගේ සිවිල් බලවේග තියාගන්න පුළුවන් නම් අපිව තල්ලු කරන්න මේකට. ඒකත් මෙතන තියෙන යම් කිසි සංකල්පයේ තියෙන කොටසක්. දැන් අපි කතා කරනවා දූෂණය සම්බන්ධව බලනකොට මේ තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සම්බන්ධව පනත, විනිවිදභාවය ඇති කරන්න කියන පනත. දැන් ඒකට අපි වෙනම කමිටුවක් සිවිල් සමාජයේ හදලා අපි හදන්න යෝජනා කළා. ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ බලය අරගෙන අපිට තල්ලු කරන්න. අපිව තල්ලු කරන්න මේක කරන්න. ඒ කියන්නේ මම මේ කමිටුව පාලනය කරන්න හදනවා නෙමෙයි. මේක ස්වාධීන බලවේගයක් වෙන්න ඕනේ. ජේෂ්ඨ පුරවැසියන් ගැන ස්වාමීන් වහන්සේ දෙන වැදගත් දෙයක් තමයි අපේ සමාජ උපවංශය දන්නවා ඇති. එන්න එන්න දැන් වැඩිහිටි සමාජයක් වෙන්නේ. තව අවුරුදු 10කින් 12කින් අපි මේ යෝන් සමාජය නෙමෙයි කතා කරන්න තියෙන මේ ජේෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රශ්න ගැන. ඒ කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්න. ඒ වගේම විශ්‍රාමික මේ අවශ්‍ය ආදායම. ඉතින් ඒක අපි හිතලා මදි. මොකෝ අපි අර මේ දුප්පත් රටක් වුණාට බලනකොට නැත්තම් සමහරු කියනවා නම් මේ මධ්‍යම ආදායම ලබන රටක් වුණාට අපේ මේ සමාජ රටාව දියුණු රටක් වගේ ජපානේ වගේ එන්න. ඉතින් ඒ කියන්නේ මේක ගැන හිතුවේ නැත්තම් අවුරුදු 15ක් 20ක් තුල අපිට විශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපේ අදහස මේක අර මුලින් පටන් ගත්ත මොකද සමහරු ඇහුවා ඇයි තරුණයන් ගැන අපි කිව්වේ නැත්තේ මේ පැත්තේ. ඒ තරුණයන් ගැන හැමදේම කතා කරනවා. ඒක වැදගත්. මම මේක හැම කොටසක්ම අධ්‍යාපනයේ වැදගත් තරුණයන්ට. හැම කොටසම වැදගත්. අර මම අපි හිතුවේ තරුණයන් ගැන කතා කරන මාතෘකාව මේ විෂය තුල තියලා ජේෂ්ඨ පුරවැසියන්ට මේට වැඩි තැනක් ලබා දෙන්න ඕනේ කියලා.